අයි අපි පාඩම් පටන්ගමු අද අපිට ගැටලුවක් දීල තියෙනවා ගැටලුවක් හදන්ඩයි තියෙන්නේ මේකෙද කියන්න තින පොඩි කාරණාවක් ජර්මණිය හිටිය බොහෝම ඉස්සර මගේ හිත එදා සයිසය ගනම් වල විතර පොඩි ළමයෙක් එයා ගැනම කාල් ෆෙඩ්‍රික් ගවස් කාල් ෆෙඩ්‍රික් ගවස් ම නම ලියන්නම් ක් දැන ගණඩෝනේකාල් සේ‍ර ගෞස් කියල ලමෙ හිටියා යඒ කලි ස්කොලයන් ලමේ යාග පන්තියට අල්ලවන්දයේ ගුරතුමා ඇවිල්ල ගණනත් දුන්න මේ පන්තිය ලමයි හරි ගෝසා කරන මේ පන්දි ගුරුවක් කිටි නෑ ඒක සර ගුරුවට වැඩ කරගන්න බෑ එයා විල්ල කිව්වා ලමයි වාඩුව් මන්දන්වාට ගානත් දෙන හෙල්ලෙන් දෙප මේ ගාන හදල තමයි යන්්ඩුවන් මෙන්න ගාන එකේ ඉඳලා දෙක තුන හතර හම ගිහිල්ලා ගිහිල්ල ගිල්ල ගල්ල සීයට යනගම් එකතු කරන්න තු කල උත්රේ අරගෙන යන් ෝඩ ගුරතුමා කල්පනනා කර මේ ගාන හදන් මේ ගොරන විනාඩි ති හතියක් යාවි. එතකොට මට මගේ පාඩම කරන්න පුළුවන් කියල්. කියලා ගුරතුමමා අපපසු යන්න ගාපන්තීයට යන්න නකොට පස්සෙන් දුවන්ගෙන පොඩිලමේ ඒ කොයිේ දෙයන්නේ මද වැඩක් කිවානේ ඒක කරන්නගිය. ඒ දුවන් ආය මෙ මේ කාල්ෆෙඩ්ි ගෞස් කියෙක් කෙනා. ඒ අකෝ සේර්මන්ගේ ගාන හැදුවයි කියල්.ඒර ගුරතුමය මොක කොමද හැද හැදුව මෙ මයිසේ. කිව එකයි මේ සීියයි එකතු කොරා එතකොට කියද එකසි කයි. දෙකට අනුනමය එකතු කොරා මෙතන ති අනු නමයක් ඒත් එකසිියකයි. තුනට අනු අට එකතු කරා ඒත් එක සකයි. හතර රනු හත එකතු කොරා ඒත් එකසිකයි මෙත නොක්කමතිවුණ සංඛ්‍ය සීයා. සිය ජෝඩු තියෙන පණහයි. ජෝඩු තියෙන්නේ පණහයි. හැම ජෝඩුවකම එකතු එකසිඒකයි. ගෞස් කියනව මේ සර්ට සර් හැම ජෝඩුවම එකතු එකසි එක හින්ද එහෙම ජෝඩු පණහක් තියෙනෙ හින්දා මම් මේක පණහංගුණ කරා උත්තරේ පන්දාස් පණහයි. මේක තමයි එකේල සීයට එකතු කොරා මෙන්න උත්තරේ. ඒ මඟින් අපිටාද ලැබිලතිෙන සූත්‍රයක් මෙන සූතේ. සූත්‍රයේ එස් කියල කිව්වොත් දෙකෙන් එන්වරක්. ඒ දන්න එල් එන් කියන්නේ පදගානු ඒ කියන්නේ මුල් පදය එල් කියන්නේ අග පදේ මුල්ලයිආගයි එකතු කොල්ලා පදගානෙන් ගුණ කල දෙකෙන් බෙදුවම උත්තරේනවා ඕකතමයි සූතරරි ඔය සූත්‍රය ඕගොල්ලුත් මතක තියාගන්නඩ ඕනේ මේක ලෝකට හො එල්ල දුන්නන්නේ මෙන්න මෙයා තමයි ගනිත කතන්දර වගේ කියා ඉගෙන ගන්න පුළුවන් කතන්දර ගනිතේ මේ දක්වා දියුණුල තියෙන දවස දෙකෙන්නේව එක කන මේ විදිට හොයල දීපපු හින්ඩක් අපිත්තේ සූත්‍ර පාවිච්චි කරම ඔන්න දන්හෙන සමාන දුරින්තියෙන් නිලක්කං ගොඩට එකතුව සමානයි මුලයගයි එකතුවල්ල පදගානයෙන් ගුණ කරලා දෙකෙන් බෙදනු ඕක තමයි සූතරේ දැම් බල මේක බල මුල තියෙන එක න තලි නමේ බලන් කිය දදිගල ෝඩුවේතු පණහයි. ඊළග දෙක බල තුනයි හතලි සතයි ඒකත් පණහයි. ඊළග දෙක බලන් පහයි හතලිස් පහයි හැම ජෝඩුවේ මේ එක තුව පණහයි පණහයි. පදක තින දිකල ලන්නේ එක න්න හතලිස් සමට දෙක දෙක මෙ තියෙන ඔත්තේ සංඛ්‍යා ඒ තුන පහ හත පද ඔක්කොම තියෙන වි්ි පහා. ඒනම් එකතුව සමානයි විසිිපහෙන් ගුණ කරන්න වන මුලයි යගයි එකතු කොරාවේන පණහා. ඒ පර දෙකෙන් බෙදන්න . ඕක තමයි සූතරය. සුළු කොල බලු මොකක්ද වෙන්නක හතලිට මේය එකයි පණහයි. පන දෙකෙන් බෙදවා විසිපායි විසිපස්සර විසිපා හයසි විසිිපායි. මේ ඉලක්කන් ටිකේ එකතුව වෙන්නේ හයසිය විසි පහයි හයේසිය විසි පහයි. ඒක විදිිය ඔන්න මේ ගන උත්තරේ හැසිස් පප ත විදිිය එක ගණඩ ලුව මං අනිත් දිියට ගන්න මෙතන. පද එකක් ගත්තොත් එකයි වදම් මෙහෙන් ලියල පෙන්නනවා. පද එකට නම් එකයි යුත්තරේ. දෙකක් ගණ්ඩ මුල දෙන්න ගන්න මුල දෙන්න. මුල දෙන්න ගත්තොත් එකයි තුනයි හතරයි. ඒ ගැන දෙකේ වර්ගි දෙවරත් හතරයි. මුල දෙක ගත්තොත් හතරයි. මුල තුන ගණ්ඩ මේ තුන එකතු කොරඩ එත්තු කොටේනුව එකයි තුන අතර පයි නමයයි. තුන්වරත් තුන නමේ. මුළ හරගත්ොත්. බල මුල හතර එකතු කර දාසයයි. ඒ කියන්නේ හතරවරක් හතර. මුල පහටලන් හෙනම් එන්නට පසරපා විෂිපහයි. හයටරන්ගෙන තිස්සයයි මේ එන්න වර්ග සංඛ්‍ය. මෙත නොක්කොම පද විෂි පහත්තියනවා. එන විසිි පහයතු පද දහයක එකතුන දවරද්දාය සීයයි. දවරද්දාසිිය උගොලු දන්නවායක. පද විශ්වකනම් විශිවරක් ඉස්සයි. හඟක්කා දන්න හාරසියි මෙතන පාද විසිි පහත්තියන. එනම් විසි පහේක තුවවෙන්න ඕනේ විසි පස්සරක් විසිි පහයි කිය විසි පස්සරක් ප හයසිය විසි පහයි. හරි නි මන්දන් ඒකට තවල් ලේසි කරන කියල දෙන්න හදයි හරි අපි හලින් ගාන කතා කලා විසිපස්සරක් විසි පහ ගැන විසිපත්සරක් විසි පහ ලසි පහකළ මං කිව්වා. දැම් මේ සමහර ලමයි කල්පනා ගන්න කොහොමද සවර මේවා ගන්න කියලා. මං කැමැතිකට ලේසි ක්‍රමයක් කියල දෙන්න ගොල් මේ බලන් අගට පහ තියෙන ගණන් ගුණ කරලා බලු. ඔන්න මදන් ලියනෝ ගණන්ටිකක්. පහලො සරප් පහලෝ පාලො සරප පහලෝ ඊලාගෙන් ලියනව විසිපස්සරක් විසි පහා. ඔම්මන් දිගට ලියාගෙන යනු තිස් පස්සරක් තිස් පහ හතලිස් පස්වරක් හත ලිස් පහ පනස් පස්වරක් පනස් පහම ඒකම අගට පහ තියන්නේ ඒක ඒකෙම ගුණ කරන ක්‍රමයක්ත්තය මම අද කියල දෙන්න හදැන් හැට පස්වරක් හැට පහ මෙම පඩන් කරන්නඩ ඕ නෑ හැත්ත පස්වරක් හැත්ත පා අසූපස්සර කසූ පහ අසූ පස්සරක් අසූ පහ බල මුත්තරය ගන්න හැට අග මේ ගණන්වල බලන්න හොඳට අග දෙක එකතු කරාම දහය පහයි පහයි දහය පහයි පහයි දහ ඇබැ මුලෙව සමානයි මුල සමානයි මුල ගණන් දෙක සමානයි අන්න එහම ගනම් හදන්න මුලන් ක්‍රමය අම්ම කියල දෙන්න හදන් මේ බලාගන්න පස්සර පා විශි පහයි. අ දෙක ගුණ කරලා විසි පහ ලියාගන්න ආගි. මුලට තියන්නේ එකනෙ අපි ගෙදර පොල් ගණන් කන්නකොට කියන්නේ එක ළඟට දෙක එක් වරත් දෙක එක් වරත් දෙක දෙකයි ඒක ලියනවා මුලට මෙන්න උත්තරේ දෙසී විසිපාහ හරි ලේසි මේක බල ඒකත් පස්සරප පා විසිවායි. මුලට යන දෙකළඟට කියන්නේ තුන දෙවරත් වුණ හයයි මෙැතින් තැම පොඩි වෙලාව දෙන්න මේවා උත්තර ලියන් නික් මකල් ත පොඩ්ඩකි මං උත්තර කියගෙන කියගෙන යනවා. හයි ලේසි. හැමගනම්ම හ දැන්න බෑ මෙ හදැන් පුූලන් මේ වර්ගි කනම් අද දෙක එකතු කොරාම දහය වෙන්න මඕනේ. මුල දෙක සමාන වෙන්නත් වූුණේ. අන්නේ වගේ ගැන ගොක්කෝ මේ විදිර හදැන්න පුළුවන් අපි ැන් උත්තරලියම් මේකේ. පර්පා විසි පහයි. මුලට එනෙ තුන්වරක් හතර දොලහයි. මතක තිය මුලිලාක්කම හිට අල්ලප ලක්කමෙන් ගුණ කර මෙතනත් තෙමයි. විශ්සයි විසි පහයි. මෙතන බල පස්සරප්පා විසිි පහයි පස්සරක්හය ති හයි. මෙතන බලන් පසරප්පහා විසිි පහයි. ඒ කතා අතලිත් දෙක බලන්න කොච්චට ලේසිදක. මෙතන පනස්හයයි විසි පහයි. මෙතන අගට විසි පහයි මුලට හැක්ත දෙකයි. මං හිතනව තේරුණවා කියලා. අගට පහතියන ඕනම ගානක් ඒකෙම ගුණ කරන්න මේ ක්‍රමේ පාවිච්චි කරන පුළුවන්. මේක විශේෂවස්ථාව. මේ මන් කියල දුන්න විශේෂවස්ථාව මෙ මතක තිය ගැන්ඩුව. මේක සාධාරණවස්ථාවතයි මේ ති නමන්ද තදකක් කළ පෙන්මි බල. විසිතුන්වරක් විසි හත. විසිතුන්වරක් විසි හට. තිස් හතරවරක් තිස් හය. හතලිස් දෙවරක් හතලිස් අට. අනුව එක්වරක් අනු නමය. අසු තුන්වරක් අසූ හත. බලන්න මේ ගණන්වල තින්න සම්බන්ධය ඒකෙත් තර වගේම අග දෙක එකතු කරම දහයි. මුල දෙක සමානයි ඔබටත් පුුවන් මේ වගේ ගණන් ජෝඩුවල් ලියාගන් හැබැයිොන්දේ සි දෙක හරියන් ලෝනේ අග දෙක එකතු කරම දහය වෙන්න ඕනේ මේ වගේ.වෙති තුනයි හතයි දහය හතරයි හය දහය දෙකයි ටයි දහය ඒ වෙන සුනු ගනා තැන බෑ දායි. මුල දෙක සමානයි මේ මුල දෙක සමානය උත්තරේ ගන්න අරවිදියට ග පටන්ගම. තුන්මරක් කත විසියකයි. ඒක ලියව්වා අගට එන්නේ විසියක. මුල්ලට එන්නේ දෙවරත් වන දෙවරත් දෙකන වෙයි දෙවරත් වන දෙකළගට ගනගනකට අපි කියන්නේ තුන දෙවරත් වන හයයි ඔන්න උත්තරේ හසේ විෂේක ලන කොච්චට ලේසික මේකලියම්ක දදි බල උත්තර කිය. හතරවරක් කයි විසි අතරයි. තුන් වරක් කතර දෝලාහයි. මේක බලන් දෙවරක් කට දාසයයි අග දෙක ගුණ කරනවා හරි ලේසි. මුලේකට එකක් එකතු කොල්ල ගුණ කරන. හතර අපපා විස්්ලයි. තින් බලන්න ගණන් කොච්චර ලේසි දකෙන් ඔගුොල්ල හිතන තරන් අමාරු නෑ. මේ ක්‍රම ඉගෙන ගන්න ඩෝඩේ තවකක් බලම් මෙෙන මෙෙතන විශේෂ තැනත් තිනවා. එක්වර මෙතා අගත් දෙක හැම තිස්සේ අග දෙකා. මුකෙන්න වෙනවා මේකෙත්තෙන්නේ නවරක් එක නමයයි ඒකෙන්නේ අග ජෝඩුව නිකම නේනෑ බිඳුවයි නමේලිය අන්ෝන් ජෝඩු දාලනෙයන්නේ නමවරක් දාය අනුවයි මෙන්න උත්තරේ මෙතැන්ට බිදුව නොලියවොත්තු වැරදි. හොඳරි තේරුම්ගන් අග දෙක ගුණ කරමයන්නේ අග දෙන්නෙක් ජෝඩුුව අක්කෙන්. මෙතන බල තුන්වරක් කත විසි එකයි. අටවර නමේ ඇැත්ත දෙකයි. මේ පැටන අපිට ගනන් හදනකොට ගොඩක් උදවෙනවා. දසම ගැන ගුණ කරන්නෙත් මේ වගේ උදාහරයක් තල්කත් කරලබෙන් න්න . සමාරලමයිකන දසම ගනන් හරි අමාරයිකය දසමතිත විශිකල්ල දාල ගුණ කල පසෙ තිත තියාග නිෙච්ර කරනතිය. මේ බල එකයි දස පහ එකයි දසම පහෙන් ගුණ කරාව එන්නේ පස්වරප පා විෂිපාය දසම තිතය එන්න මෙතෙන්ට ඒක් වරත් දෙක දෙකයි. අමාරුණය හරි ලේසි මේ ලත්තන් ටිකම තමයි එන්නේ. මේක තේරුම් ගත්තාම දසම ගැනන් අමාරුවෙන්න්න විදියක් නෑ එක පහ දෙකයි දසම පහ දෙකයිදසම් පහෙන් ගුණ කරාම ලැබෙන්නේ පස්වරප්පා විෂි පහයි දසම චිතයි දෙවරත් වන හයි. මෙතන බලන් හතරයි දසම පහ ගුණ කිරිම හතරයි දසම පහ. එ ඒ එක කරන්නක් දරවාගේ පස්ස රප්පා විසිිපාහ අඟට නිව්වා මෙතන දසම තිතේනවා හතරරපා විසක් මේ ගුණකිරින් පහසුයි ඕගොල්ලොත් කරලා 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 පුරුදුුවෙන්ඩෝන ඒ මනුත් මේ ගනිසේච්චර අමාරුවෙන්ෙන් නෑ අද ඉදලම කරන්න අපගේ සමනල තැනුම YouTubeු් චනලය අදම සබ්ස්ක්‍රයිබ් කරන්න